අයිබෝන් වලසේ දෙනාම ඉතාදරෙන් පිළිගන්නවා අද සුදේශනේ සොයින් එකේ YouTube channel එකට. ඔන්න අදත් මම ඔයාලට අරගෙන ආවා ලස්සනම ලස්සන ගව මොස්තරය. ඉතින් මේ ගව මොස්තර ගැන කිව්වොත් ඔයාලට මේක ඒ තරුණ වයසේ වගේම වැඩිහිටි ඕනෑම කෙනෙකුට අඳින්න පුළුවන් ගව මොස්තරයක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඒ වගේම තමයි රැකියාවට යන ඒ කියන්නේ අපේ ජීවිතයන් සඳහාද බොහොමත්ම ලස්සන ගව මොස්තරයක් අරගෙන ආවේ. ඉතමතු පහසේ මේක මහන්න ලොකු කාලයක් යන්නේත් නැහැ. ඉතින් බොහෝ දෙනෙක් මගෙන් ඇහුවා මෙන්න මේ ප්ලැකට් එක යොදාගෙන කොහොමද ගවමක් මහන්නේ කියලා. ඉතින් මේ ප්ලැකට් එක මහන ආකාරය අද ලෙසන් එක තුලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් වටිනා ලෙසන් එක. ඒ නිසා හොඳින් ඒක කොහොමද කරගන්නේ කියලා ඔයාලට බ්ලොග් එක සාධනාකාරයම කියලා දෙනවා පැහැදිලිවම. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ප්ලැකට් එක යොදාගෙන මෙන්න මේ වගේ ගවුම් මොස්තර, ඒ වගේම බ්ලවුස් එකක් මහන්න ඕනම දෙයකට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ සඳහා යොදාගෙන තියෙන්නේ ලිනන් කියන මැටීරියල් එක. එතකොට අපිට ලිනන් 1/3 කාලක ප්‍රමාණයක් මට මේකට ගියා. මොකද මම ටිකක් දිගට ඒ වගේම මගේ මහත ඒ ඔක්කොම තියෙන නිසා සාමාන්‍ය වැඩි රෙදි ප්‍රමාණයක් යනවා. ඉතින් සිහින් කෙට්ටු කොටට ගවුමක් මහනවා නම් ඔයාලට යාර 1යි කාලක් එකමාර වගේ ප්‍රමාණයකින් මසා ගන්නත් පුළුවන්. ඉතින් මේ ගවුම් මොස්තරය මහනකොට අපිට විශේෂයෙන්ම සැලකිලිමත් යුතු කරුණු ගොඩක් තියෙනවා. ඉතින් මේක ඉරි සහිත රෙද්දක්. ඒ වගේ මේ වගේ ස්ට්‍රිප් ෆැබ්‍රික් එකක් අපි යොදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් ගත යුතු බොහොම වැදගත් කරුණු තියෙනවා. මොකද මේ ඉරි එකිනෙකට සම්බන්ධ විය යුතුයි මසනකොට. මොකද විශේෂයෙන්ම මේ වගේ රෙද්දක වැඩිපුර අපි අවධානය යොමු කර යුත්තේ ඒ සඳහා. මොකද ඉරි ඇද වෙනවා කියන්නේ දෙපැත්ත එකට බැලන්ස් වෙන්නේ නැත්නම් අපි මේ බලාපොරොත්තු වන ලස්සන මොස්තරේ අපිට ගන්න බැරිව යනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඇඳුමක් මසනකොට මේ ඉරි සහිත රෙද්දකදී ඒ හැම ඉරක්ම කෙලින් සිටින්න ඕන. අපි තිරස් හතර සහ සිරස් හතර ගන්න සෑම ඉරක්ම නිවැරදිව එකට එක සම්බන්ධ විය යුතුයි. ඉතින් ඔයාලට පේනවා මේ ප්ලැකට් එක තුල මම මේක යොදාගෙන තියෙන ප්ලැකට් එක තමයි මේ ඔයාලට මම පෙන්නන්නේ. එතකොට මේ ප්ලැකට් එක තුල ඔයාලට පේනවා ලස්සනට ඉරි එකට බැලන්ස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පොකට් එක ගත්තදී පොකට්ස් දෙකේ ඉරි ලස්සනට ඇද වෙන්නේ නැතුව කෙලින්ම ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ප්ලැකට් එක තුල යොදාගෙන තියෙන ඒ ඉරිද හරියට තිරස් හතට, ඒ කියන්නේ අපිට සිරස් හතට අපි ඉරි ගත්තනම් ඒක තිරස් හතට හරියලා මේ පොළවට සමාන්තරව ඒ ඉරි ටික තියෙන්න අවශ්‍යයි. ඒක ඇද වුණොතින් අපේ ඇඳුමේ අපි බලාපොරොත්තු වෙන ලස්සන ලබා ගන්න බැරුව යනවා. ඉතින් මේ සඳහා ලස්සන ස්ලේව් එකක් යොදාගෙන තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක්ම වැදගත් මේ ලෙසන් එක. ඉතින් ඇට්මොස්ෆියරේකුත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්කමක් දෙනවා. ඉතින් ඒ වගේම තමයි ඕනෑම අවස්ථාවක් සඳහා මේක අඳින්න පුළුවන්. ඔයාලට පන්සලකට, ඒ වගේම ඕනම උත්සවයක් සඳහාද මට කැමති අවස්ථාවක් සඳහා මේක කුර්ත ටොප් එකක් ආකාරයට දිගට ඔයාලට දෙපැත්තෙන් ස්ලිට් එකක් යොදා ගන්න මේ පවා කරගන්න පුළුවන් ලස්සන මොස්තරයක්. ඉතින් අපි බලමු මෙන්න මේ ලස්සන ගවුම් මොස්තරය නිවැරදිව බ්ලොක් එක සාදා ගනිමින්, නිවැරදිව රෙදි කපා ගනිමින්, නිවැරදිව මසා ගන්නේ කොහොමද කියලා බලමු. මේ ආකාරයට සාදාගත් පතරම තුලින් මම පිටපතක් අරගත්තා. මේ තියෙන මගේ ෆ්‍රන්ට් එක. ඒ වගේම මේ තියෙන මගේ සෙන්ටර් ෆ්‍රන්ට් එක. ඉදිරි මැද. මගේ මූලික කරේ සිට මම අඟල් භාගයක ප්‍රමාණයක් කරපල්ල වැඩි කර ගන්නවා. ඒ වගේම කර ගැඹුරත් මම අඟල් භාගයක ප්‍රමාණයක් ගැඹුරින් වැඩි කර ගන්නවා. ඊට පස්සේ මම කර හැඩය ඇඳ ගන්නවා. ඊළඟට මට තියෙන්නේ මේ ගවුමේ වැදගත්ම කොටස වන මේ ඉදිරි ලැකට් එක සාදා ගන්න ආකාරය ඔයාලට කියලා දෙන්න. එතකොට මේකේ මුලින්ම දැන් මම මේකේ කර පළලින් ප්‍රමාණයක් වැඩි කරගත්තා. මේ කොටස එතකොට මගේ බ්ලොක් එකෙන් කපලිවත් වෙනවා. මෙතන තියෙන ඉදිරි පරතරය මම අඟලක වගේ ප්‍රමාණයක් එක පැත්තකට තියා ගන්නවා. ඉදිරි මැදට අඟල් දෙකක පරතරයක් තියෙනවා. ඒ නිසා මුලින්ම මම අඟලක් ඉදිරියෙන් ඉවත් කරනවා. කර ගැඹුර මම 7ක්, 7මාරක්, 8ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. මගේ බ්ලොක් එකේ හැටියට මම අඟල් 8ක ප්‍රමාණයක් අර ගන්නවා. කරවටේ තියෙන ෆ්ලැට් කොලර් එක පළල මම අඟල් 1යි කාලක ප්‍රමාණයක් තියා ගන්නවා. වටේට මම 1යි කාල බැගින් ඇඳ ගන්නවා.
මෙතන මම ඉදිරි කර ස්පේස් එක අඟලක් තියාගත්තා. එතන සිට නැවතත් අඟල් භාගයක් මම ඇතුළට ලකුණු කරමින් මෙතනට දක්වා මගේ ඉදිරි කර ගැඹුරු 8ක් ගත්ත ස්ථානය දක්වා මගේ ලස්සනට කර හැඩය ඇඳ ගන්නවා. මම පොඩි curve shape එකක් දීලා තමයි කර හැඩය ඇඳගන්නේ. මෙන්න මේ ආකාරයට කඩේරි වලින් ඉස්සෙල්ලාම ඇඳ ගන්න අපිට හරියටම හැඩය ගන්න බැරි නිසා එකවරම ඒ නිසා මුලින්ම කඩේරි ඇඳගෙන අපි මේ විදිහට කර හැඩය ඇඳ ගන්නවා. ඉතින් මම මේක මේ විදිහට ඊට පස්ස සම්බන්ධ කර ගන්නවා. එතකොට ඔයාලට මෙතන පේනවා මේ ප්ලැකට් එකේ දිග ප්‍රමාණය මම බස්ට් ලෙවල් එකේ ඉඳන් ටිකක් පහළට තමයි අරගන්නේ. එතකොට මෙතන තමයි මගේ බස් ලෙවල් එක තියෙන්නේ වේස්ට් එකට වඩා උඩ. ඉකනේ තා අපි අඟ බස් ලෙවල් එකේ ඉඳන් අඟල් දෙකක් වගේ පහළට වෙනකන් මම මගේ ප්ලැකට් එකේ දිග ප්‍රමාණය ගන්නවා. අඟල් දෙකක් මෙතන මගේ බස් ලෙවල් එක බස් ලෙවල් එකේ සිට අඟල් දෙකක් පහළට තමයි මගේ මෙතන ප්ලැකට් එක පහළට තියෙන්නේ. එතකොට මගේ ප්ලැකට් එකේ හැඩය මෙන්න මේ ආකාරයට මෙතනට දක්වා එනවා. එතකොට මම මෙතන අඟල් දෙකක් ලකුණු කරගත් සැනසිට අඟල් භාගයක් ඇතුල් පැත්තට වටේට ලකුණු කරමින් යනවා. ඒ වගේම සෙන්ටර් ෆ්‍රන්ට් එකේ සිට එළියටත් අඟල් භාගෙ පැගින් ලකුණු කරගෙන යනවා. මුලින්ම මම ඇතුළේ රේඛාව කඩේරි සම්බන්ධ කරමින් හැඩය අඳිනවා. ඊළඟට මම ඇතුල් පැත්තේ ඇඳගත්ත, ඒ කියන්නේ සෙන්ටර් ෆ්‍රන්ට් එකෙන් එළියට ලකුණු කරගත් අඟල් භාගය මෙතන මම අඟල් භාගයක් අතහැරලා නේ ඇඳගත්තේ අන්න එතනට දක්වා හැඩය ඇඳ ගන්න. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ වගේ හැඩයට කොටසක් මම ඇඳගත්තා. සෙන්ටර් ෆ්‍රන්ට් එකේ ඉඳන් ඇතුල් පැත්තට අඟල් භාගයක් සහ සෙන්ටර් ෆ්‍රන්ට් එකේ ඉඳන් එළියට අඟල් භාගයක් වගේ. එතකොට බලනවා මගේ මේ කරේ හැඩය ලස්සනට තියෙනවද කියලා. ඒ හැඩය නිවැරදි නම් අපිට ඒ ප්ලැකට් එකේ සම්පූර්ණ ප්‍රමාණය ගන්න පුළුවන්. ඒ වගේම මෙතන කොළයකේ මෙතන තියෙන කොටු හැඩයක් මට පුළුවන් මෙන්න මෙතනත් පොඩි වක්‍රාකාර හැඩයක් දෙන්න. ඊට පස්සේ මම මේ කොළයකේ කොටස වෙනම කපලා ගන්නවා. ඒ වගේම ප්ලැකට් එකේ කොටස මම මේ බ්ලොක් එකකින් කපන්නේ නැහැ. මම මේක වෙනම ට්‍රේස් කරලා ගන්නවා මෙන්න මේ හැඩය. ඒ වගේම ඇඟ කොටස මම කපලා ගන්නවා සෙන්ටර් ෆ්‍රන්ට් එක දිගේ. සෙන්ටර් ෆ්‍රන්ට් එක දිගේ තමයි මම මෙතනට වෙනකන් කපලා ගන්නෙ. එතකොට අපේ බ්ලොක් එකෙන් මේ කොටස අයින් වෙනවා. ප්ලැකට් එක සඳහා තමයි අපි මේ හැඩය ඇඳගත්තේ. ඒ වගේ කොටසක් එතකොට මෙතන සිට අනෙක් පැත්තට මේ අනෙක් පැත්ත දෙසට, ඒ කියන්නේ අපේ කොළය එක කරකැවිලා මේ පැත්තට එන පැත්තට යනවා. එතකොට මෙතන අඟල් දෙකක පරතරයක් තමයි මේ ඇඳුම තුල තියෙන්නේ. එතකොට මේ ප්ලැකට් එකේ කොටස මම මේ විදියට කොපි එකක් ගත්තා. හරියට මේ ගානට අපි කපා ගන්න අවශ්‍යයි. එතකොට මේ වගේ කොටසක් මේ පැත්තට හරි මැදට සම්බන්ධ වෙනවා. එනි මේ විදියට. එතකොට අපේ හරියට බටන්ස් ටික එනවා. මේ අපේ මැද ඉර කියන අපේ සෙන්ටර් ෆ්‍රන්ට් එක දිගේ හරියට අපේ බටන්ස් ටික එන්න අවශ්‍ය වෙනවා. දැන් මම සෙන්ටර් ෆ්‍රන්ට් එක දිගේ ඇඟ කොටස කපා ඉවත් කර ගන්නවා. මේ ලයින් එක දිගේ තමයි අපි කපලා ඉවත් කරගන්නේ. ඒ වගේම ෆ්ලැට් කොලර් එක, එහෙම නැත්නම් අපි ඒක රවුන්ඩ් කොලර් එකක් කියලා හඳුන්වනවා, ඒ කොලර් එකත් අපි මේ විදිහට කපා ගන්නවා. මෙතන මම ෂෝල්ඩර් එක කියලා සලකුණක් දා ගන්නවා. ඒ වගේ මේකේ මගේ පොකට්ස් දෙකක් තියෙනවා. පොකට්ස් දෙකත් මම මේකේ ඇඳ ගන්න අවශ්‍යයි. මෙතන තමයි මගේ වේස් ලයින් එක තියෙන්නේ. වේස් ලෙවල් එක. වේස්ට් එකේ සිට අඟල් 3.5ක වගේ පහළින් මම පොකට් එක ඇඳ ගන්නවා. මේක මගේ වේස් ලෙවල් එක. වේස් ලෙවල් එකේ සිට අඟල් 3.5ක් පමණ පහළට ලයින් එක ඇඳ ගන්නවා. අපි ඩාට් එකේ කෙළවර සිට පහළට ලම්බක ලෙස පොකට් එකේ දිග ඇඳ ගන්නවා. මෙතන පොකට් එකේ දිග මම අඟල් 6ක්
ලෙස ගන්නවා. ඒ වගේම පොකට් එකේ පළල මම පහ මාරක ප්‍රමාණයක් ගන්නවා. පොකට් එක අපි මේ ආකාරයට ඇඳ ගන්නවා. එතකොට මේක වේස්ට් එක වින් කරන්නේ නැහැ. තනි අපි එලයින් ෂේප් එකට තමයි ගමු ගන්නේ. ඒ වගේම මගේ බේසික් පතරමයේ සයිඩ් එකට මම යම් කිසි ප්‍රමාණයක් එකතු කරන්න අවශ්‍යයි. මේකේ පළල වැඩි කර ගැනීම සඳහා බේසික් ලොක් එකේ සයිඩ් සේම් එක තුලින් මම අඟල් දෙකමාරක ප්‍රමාණයක් කෙළවරින් වැඩි කරගත්තා. ඉනේ සිට හිප් එක ළඟින් කුඩා ප්‍රමාණයක ස්පේස් එකක් තියෙන විදිහට අඟලක් වගේ ප්‍රමාණයක් තියෙන විදිහට පහළට රේඛාව දික් කරගත්තා. මම මෙතන අඟල් දෙකමාරක වගේ ප්‍රමාණයක් ඉහළට ඔසවමින් මගේ පහළ බොටම් එකේ හැඩය යම් කිසි ප්‍රමාණයක් මම ෂේප් කරනවා මෙන්න මේ ආකාරයට. ඒක ඔයාලට කැමති නම් පමණයි කරන්නේ නැත්නම් මේ විදිහට කෙලින් ගන්නත් පුළුවන්. පිටිපස අපේ කරෙනුත් අඟල් භාගයේ ප්‍රමාණයක් මම ඉවත් කරනවා කරපල්ල වැඩි කරගන්නවා. අඟල් භාගයක ප්‍රමාණයක් කර ගැඹුරත් වැඩි කරගන්නවා. එම කොටස යාකරමින් මං කොටස කපල ඉවත් කරගන්නවා. එතන සිට කර වටා ෆ්ලැට් කොලයකට අපි අඟල් එකයි කාලක් ගත්තා. එම ප්‍රමාණය වටේට ඇඳ ගන්නවා. මේ කොටස මේ ආකාරයට වටේට ඇඳ ගන්නවා. එතකොට බ්ලොක් එකෙන් අපි මෙතනින් කපල ඉවත් කරගන්නවා. මෙම කොලයකේ ප්‍රමාණය ගවම උසමම 45ක ප්‍රමාණයක් තමයි ගන්නෙ. ඔයගලට කැමති උසක් ගන්න පුළුවන් මේ ගවම උස. මෙතන අඟල් දෙකමාරක් සයිඩ් සීම් එකේ ඉඳන් එළියට වැඩි කර ගන්නවා. ඒ වගේම ඉනේ සිට අපි පහළට යා කර ගන්නවා. උකුල හරියෙන් අඟලක වගේ ස්පේස් එකක් තබමින් තමයි පහළට ඇඳ ගන්නේ. පහළ හෙම් ලයින් එකේ සිට අඟල් දෙකමාරක් පමණ ඉහළට ඔසවමින් බොටම් එකේ හැඩය ෂේප් කරලා ඇඳ ගන්නවා. ඉදිරි කපල ඉවත් කර ගන්නවා. කැපිටි කෙනෙකුට කෙලින් ගන්න පුළුවන්. ඉදිරිපස කොළයකේ හැඩය අපි කපා ගත්තා. මේකට මම පිටිපස්සේ කොළයක කපා ගන්නවා. ඉදිරිපස කොළයකට පිටුපස කොළයකේ කොටස මෙන්න සම්බන්ධ කරනවා. එතකොට මේ තියෙන පිටිපස කොළයක මම ෂෝල්ඩර් කියලා ලකුණු කරගත්ත මේ කොටස ගෙනල්ලා සම්බන්ධ කර ගන්නවා මේ ඉදිරිපස ෂෝල්ඩර් එක මතට. එතකොට මෙතන තියෙන මගේ සෙන්ටර් බෑක් එක. මෙතනත් මම මැද ඉර දිගේ කපා ගන්නවා. ඒ කියන්නේ සෙන්ටර් ෆ්‍රන්ට් එකට සම්බන්ධ වෙන ඉර දිගේ. ඒ වගේම සයිඩ් එකේ දෙපැත්තට මේ වගේ පොකට්ස් දෙකක් ගන්නවා. පොකට් එකක් මම කොපි කරලා වෙනම ගත්තා. ඒ වගේම ඊළඟට අපිට තියෙන ස්ලීව් එක සාදා ගන්න. ස්ලීව් එකේ මම අඟල් 9ක් උසට ස්ලීව් එකේ හයිට් එක අරන් තියෙනවා. මම මේකේ අඟල් දෙකක් පමණ පහලින් බෑන්ඩ් එකක් වෙනම ගන්නවා. ඒ කොටස මම ඉදිරියට මේ විදිහට දික් කර ගන්නවා. මේ කොටස මම වෙනම මේ උඩ කොටසට ඇටච් කරනවා පහල බෑන්ඩ් එකක් විදිහට. ඒ වගේම ඉදිරියෙන් එක මම ගැටයක් ගසා ගන්නවා. ඉතින් මම මේකේ හැඩය කෙළවර මෙන්න මේ විදිහට හදා ගන්නවා. එවගේ මත මුදුනට මම රැලි ටිකක් දානවා. ඉහළට අඟලක ප්‍රමාණයක් ඉහළට ඔසවනවා. ඔසවලා මම මේ අම් මොලේකේ මැදට වෙන්න හැඩය කරලා ඇඳ ගන්න. ස්ලීව් එක මම මෙතනින් කපා වෙන් කර ගන්න. අතේ කොටස් දෙක මේ ආකාරයට මම වෙන් කර ගන්නවා. මැද නැම්බට කපන්නේ නැහැ. මුට්ටුවක් සහිතව තමයි කපන්නේ. මෙතනින් මම අඟ දෙකක වගේ ඕපන් එකක් තියෙන්න නතර කරලා පහල කොටස ගැට ගහ ගන්නවා. දැන් අපි සියලුම කොටස් කපාගෙන අවසානයි. එතකොට මේ තියෙන මගේ පොකට් එක, ඒ වගේම මේ තියෙන ඉදිරිපස ප්ලැකට් එකේ කොටස, ඒ වගේම මේ ඉදිරි ෆ්ලැට් කොලර් එකේ කොටස. අපි බලමු දැන් මේ කොටස් කොහොමද නිවරදිව දෙද්දි තබලා කපා ගන්න කියලා. මුලින්ම අපි පිටිපස පළුව කපා ගමු. එතකොට පිටිපස පළුවේ බ්ලොක් එක මම මෙතන පිටුපස මැද සීම් එකක් හිටින විදිහට තමයි කපා ගන්නෙ. ඒ වගේම කර වටේට arm hole එකට shoulders arm hole, ඒ වගේම සයිඩ් සීම් එකට වාටියට අඟලක් සහ අනිත් සෑම් කොටසටම අඟල් භාගිය බැගින් සීම් allowance එක තබාගෙන කපා ගන්නවා.
පිටිපස ඩාට් දෙකම මසා ගන්නවා. එතකොට පිටිපස ඩාට් එකේ පහලින් මම මේ විදිහට පින් එකක් ඇතුල් කරගනිමින් දෙද්දේ කන පිට පැත්තේ ඉඳන් සලකුණක් දා ගන්නවා ඩාට් එකේ පොෂන් එක. ඊළඟට මම මේ ආකාරයට ඉදිරිපස පළුව නැම්මට තබා ගනිමින් දෙද්ද දෙකට නමලා නැම්මට තමයි තබාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන සිට මේ කොටසට මම මෙහොම ආසිය තියන්නේ නැහැ. එතනට අපි දැන් මේ මම අඟල් භාගයක් ලකුණු කරලා තියෙන්නේ මේ මෙහොම් වාසිය කියලා හිතලා තමයි මේ අඟල් භාගය අපි ගන්නෙ. එතකොට ඔයාලට මේ පේනවා මේක තමයි මගේ ප්ලැකට් එක. එතකොට ප්ලැකට් එක මම මෙතනට තිබුණා තියෙන්නේ. මම මේ කොටස මේක මත තියලා මහන්න මට මෙතන මෙහොම් වාසිය වගේ කොටසක් ඉතුරු වෙනවානේ. ඒ නිසා මම මෙතන නැම්මට තියා ගන්නවා. මෙතනින් අමතර මෙහොම් වාසියක් තියාගන්නේ නැහැ. මේ කොටස මෙහොම් වාසිය ලෙස ගන්නවා. එතකොට මේ ප්ලැකට් එකේ භාග කොටසක් එළිය පැත්තට, ඒ කියන්නේ මගේ නැම්මෙන් එහා පැත්තට අයිති වෙලා තියෙන කොටස තමයි මෙතන හරි මැද භාගයක් තියෙන්නේ. පුරි ෂෝල්ඩර් වලට මම අඟල් භාගය තියාගන්නවා. කර වටේට තියාගන්නවා. එතකොට මෙන්න මෙතන කොටසට මම සීම් අලවන්ස් එක තියන්නේ නැහැ. මම හිතන්නේ ඒක ඔයාලට හොඳින් පැහැදිලි වෙන්න ඇති. මෙතන කොටසට පමණයි සීමලාස් එක තියන්නේ. ඒ වගේම අනිත් සෑම තැනකටම මෙහුම් වාසි අඟල් භාගය බැගින් තබාගෙන කපා ගන්න. ඒ වගේම සයිඩ් එකේ ඩාට් එක මාක් කරගන්නවා. ඒ වගේම පොකට් එකේ ප්ලේස්මන්ට් එක මෙතන ස්ථාන කොන් හතරෙම මම පින්ස් ගසාගත්තා. එතකොට මේකේ මම හොඳ පිට පැත්තෙන් තමයි සලකුණ දාගන්නේ. ඒ වගේම මේ පැත්තත් හරවලා මම මේ පැත්තෙත් මාක් එකක් දාගන්නවා. ඒ වගේම අපිට ඉදිරිපස මේ පැකට් එක සඳහා පොඩි වැඩක් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මගේ ඇඳගත බ්ලොක් එක මම මේ පැත්ත තබා ගනිමින් ඔලට පේනවා මම මෙතන මෙහුම් වාසිය කරේ උඩ තියාගත්ත මේ පැත්තට තියන්නේ නැහැ කිව්වා. ඒ දිගේ මම ඔහු තියලා මෙතනට තමයි මගේ කර අවසන් වෙන්නේ. එතනට දක්වා මම රේඛාවක් ඇඳ ගන්නවා. අඟල් භාගයක් පල්ලට තමයි සෙන්ටර් ෆ්‍රන්ට් එක. එතකොට සෙන්ටර් ෆ්‍රන්ට් එක මගේ ඇවිල්ලා තියෙනවා මෙන්න මේ ඉර දිග. මේ ලයින් එක තමයි සෙන්ටර් ෆ්‍රන්ට් එක කියලා මම ගන්නෙ. මෙතන සෙන්ටර් ෆ්‍රන්ට් එකේ රේඛාව කියලා ගත්තොත් එතන සිට කොටු දෙකක ප්‍රමාණයක් මම අඟල් භාගය කියලා ගත්තොත් එතන සිට තමයි මම මේ කරවටේ හැඩය මහගෙන යන්නේ. මේ හැඩයට අපිට අඳින්න අවශ්‍යත් නැහැ. අපිට අඟල් භාගය හිතින් අපිට මැනගන්න පුළුවන් නේද? ඒ විදිහට තියාගෙන අපිට මේක වටේ මහගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙත් මෙතන සෙන්ටර් ෆ්‍රන්ට් එක නම් එතන සිට මම කොටු ඉරි දෙකක ප්‍රමාණය අඟල් භාගය ඒක දිගෙත් මම මෙහෙම රේඛාව ඇඳගෙන ගත්තොත් අපිට මේ හැඩය මම ලස්සනට මෙතනට දක්වා හැඩය ඇඳ ගන්නත් පුළුවන්. නැත්නම් අපිට හිතේ මිම්මට අඟල් භාගයට මසාගෙන යන්න පුළුවන්. එතකොට අපි මෙතන අඟල් භාගයක වගේ ඉඩක් උඩින්, ඒ කියන්නේ මෙතන මගේ මේ ෆ්ලැකට් එකේ දිග ප්‍රමාණය මෙතන, එතන සිට අඟල් භාගයක් උඩින් මෙන්න මේ අතට අපි අපේ ප්ලැකට් එක මහල අවසාන වෙලා පොඩි කට් එකක් මේ විදිහට දෙන්න අවශ්‍යයි. ඉතින් අපි මහනකොට බලමු මේ ටික කොහොමද කරගන්නේ කියලා. එතකොට අපි දැන් ස්ලීව් එක කපා ගමු. එතකොට ස්ලීව් එක කපනකොට මෙතන අපි ස්ලීව් සෙන්ටර් එකේ ඉදිරියෙන් අඟල් භාගයක සීමලාංශ එක තියාගෙන මැද ඕපන් එකක් ගන්නවා. අපි මේ කොටස අඟල් දෙකක් වෙන්න ඒ ප්‍රමාණය ඕපන් කරන නිසා අපි මැද මූට්ටුවක් ගන්න වෙනවා. එක අතක් සඳහා කොටස් දෙක බැගින් අත් කොටස් ඔක්කොම අපි හතරක් කපා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට මෙතන අත් කොටස් දෙකක් කපාගෙන තියෙනවා. මේ වගේ තවත් කොටස් දෙකක් කපා ගන්න. ඊළඟට අපිට තියෙන මේ අතේ පහළ කොටස කපා ගන්න. අපි මේක ස්ට්‍රිප් මැටීරියල් එකක් නිසා ඒක පොඩ්ඩක් අපි ඩිසයින් එක ලස්සනට ගැළපෙන විදියට කරනවා.
මේ කොටස මම උස අතර ගත්තා මේ කොටස මම ඉරි දිග අතර ගන්නවා එතකොට මම මේකේ එක අතක් සඳහා මේක මම ඩබල් කරලා ගන්නෙ මේ එක පැත්තක කොටස එතකොට මේ එක පැත්තකට කොටසේ එක පැත්තකට දෙක බැගින් එතකොට කොටස් හතරක් අවශ්‍ය වෙනවා එක අතක් සඳහා එතකොට අත් දෙකම සඳහා අපිට කෑලි අටක් කපා ගන්න අවශ්‍ය වෙනවා එතන මේ දිග අතර තමයි අපි පටි ටික කපා ගන්න වටේට අඟල් භාගයේ සීම ලවන්ස් එක තබා ගන්න මේ කපා ගන්න मेतन कट मे दागो मेतन पसे को बोईक गेट गाने मुलिम क्लोज कर मेतन अभी वटेट मसागे नवील मे के दाखवा मे पटी अणि पत्र हरव गाश इतकोट मे अता सदह इतकोट पोटा हतर कपड़ा मे वगे तवत् पोटा हतर कपागनवाश उगलंट कट मे दागन कुल हिमत माके दागन कुलवां पेन विधि देखा सह इतकोट कटस् देखा कपल तीयन इतकोट मे अतट हरवला तवत् कोटस् देखा कपा ग कोटस् देखा कपन एक मत मे विधियट तीयन विधियट ए आकार अपे फ्लैट कोला कपा गाण एक मम इरी हरासत हिटन विधियट एक अब संपूर्ण हरासत गाण बेह अपे पुलवा प्रमाण दुरीट हर सत्र पटिट कपा गण सेंटर बैक पिटपस पेद इकन मेतन तम अभी हटेन सेंटर फ्रांट पेद सेंटर बैक नम तीयन विधियटाई कपा गण इतकोट पिटपस हरी मेद मम सलकुण दागान उरहिस हरियट से तभी कटमा के दागन हेमन तंग सलकुन दागन खुलो इतकोट अभी फ्लैट कोलाई के मे भी तीरता कपोहाम एंड थिंक देखा कैपेन वाशाई अब स्टिफ कल गाशाई मे को इलंगट अब पोकटे कपड़ना पोकटे के वाटी संध अंगल काल के प्रमाण मम्मी इसे तबा गण मीन अंगल बागि बेगीन पटेर से हिमल तबा गण मीन कपा गण बाटिया नमल मसन तेन होम कटमा के दागा बल मुदे मेकोट अस्टिक कोहमद मसा गाने खेला इतकोट मेस्ती है इधरी पास अपे प्लेकट के कोटास देकर इतिंग अपे ब्लॉक के प्रमाण तमें मम्मी भी दिए स्टिफ कपा गेन दिए इतकोट मेके मे कावक तीन पेदने वे अणि पेद अपे एंम अटैच एक मम इक कुटसा मे विधि स्टिफ अगर दार दिगे अयन कर मे विधि विधानी को आगे तम अभी अलग मे स्टिफ वटे अयन कर मे कुटस मे पे कुटने वे इंक अटैच तम मे विधि मम मसागन तीयन मे अपे फ्लैट कोलाकोट मेक तम सेंटर बैक पिट पस मे तम इतनी पस इतकोट मेतन अपे एंतम अटैच मे पेद मे एले रोम कुड़ाबड़ तीयन तम अभी मुलि मसागा इतकोट एंग पे मसागा को मेहमासी अट को अतारो स्टिफ कल पेटस ओ विधि अभी तबागे वटेट अयन कर विधि एक कुटस तबी
සම්පූර්ණ කර ගන්නවා මහන්නට කලින්. ඒ වගේම තමයි මේ පොකට් එකේ කොටස. එතකොට පොකට් එකේ හෙම් එක මම මේ විදියට නමලා අයින් කරගත්තා. ඒ වගේම පොකට් එක වටේට තබා ගනිමින් අපිට බෝඩ් එකක් භාවිතයෙන් කෝට් එක කොටසක් මේ ඇතුළට තබා ගනිමින් අයින් දිගේ ලස්සනට නමා ගන්න පුළුවන් අයින් කර ගන්නවා. ඒ වගේම වාටිය පැත්ත යට ඒ සියලුම කොටස් ওই විදියට අපි ෆිනිෂ් කර ගන්නවා. ඒ වගේ පොකට් කොටස් දෙකක් මම මේ විදියට දෙපැත්තට සම්බන්ධ කරනවා. අපි මේක මුලින්ම මේ ප්ලැකට් එකේ කොටසේ මෙන්න මේ පැත්ත කොටස අපි මසාගෙන යනවා. ඒ වගේම මේ පැත්තෙත් මම පහළ ඉඳන් උඩට මසාගෙන යනවා. මෙන්න මේ කොටස මේ පැත්තට හරවමින් හොඳින් අයන් කර ගන්නවා. මෙතන ලස්සන අර කර්ව් ෂේප් එක ලස්සනට එන්න අවශ්‍යයි. අපි ඒක ගැනීම සඳහා අපිට පුළුවන් මෙන්න මේ ස්ට්‍රිප් එක අලවපු පැත්ත නෙමෙයි අනෙක් පැත්ත කොටසේ අයිනෙන් අටින් එකකට අවුට්ලයින් එකක් මසාගෙන යන්න. එතකොට මසාගත් පසු මේ ආකාරයටයි දිස්සන්නේ. එතකොට මේක මත මේක එද්දි අපි ගොඩක් වෙලාවට මේ රෙදි කපනකොට මේ ඉරට ඉර සම්බන්ධ වෙන්න කපන්නත් අවශ්‍යයි. එතකොට බලන්න ඔයාලට මේ කොටස් සමානව තියෙන්න අවශ්‍යයි. එතකොටයි අර ඇඳුමක ලස්සන නිමාවක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මම මේ කොළය එක වටේ කොටස උඩ වටය මසාගෙන යනවා. මේ විදියට වටේට මසා ගන්නමින් අපි මේ කොටස අනෙක් පැත්තට හරවා ගන්නවා. එතකොට මෙතන ලස්සනට අපේ කර්ව් එක නීට් එකට එන්න අවශ්‍යයි. මෙතන වැඩි කොටස් තියෙනවා නම් අපි දැන් අඟල් භාගයක සීමලවස්නේ තියාගෙන තියෙන්නේ. ඒක නිසා අපි මුදිසි ප්‍රමාණයක් අඟල් කාලකට වෙන්න අඩු වෙන්න කපල ඉවත් කර ගන්නවා. එතකොට කොළය එකත් අනෙක් පැත්ත හරවාගත් පසු මේ ආකාරයට වලට දිස්වන්නේ නීට් එකට මේ කොටස් දෙක එක සමාන උසකින් තියෙන්න අවශ්‍යයි. ඊළඟට අපි ස්ලීව් එකේ කොටස් ටිකත් හදාගමු. මොකද අපිට නීට් කරන ටික එකවරම කරගත්තම අපිට ගොඩක් පහසුයි. වලට මගුව ස්ලීව් එක ඇටච් වෙන තැනින් එළියට බෝ එක ගැට ගන්න තැන මේ වගේ මාක් එකක් දාගන්න කියලා අන්න එතන ඉඳලා මම වටේට මසාගෙන යනවා සයිඩ් සීම් එක දක්වා. මෙතන සීමල වන්ස් එක ළඟ කට් මාක් එකක් අපිට යොදා ගන්න පුළුවන්. අපි මෙතන උල පොඩ්ඩක් මේ විදිහට කපලා ඉවත් කරනවා. ඊට පස්සේ මම මේ කොටසේ මේක ඇතුළට දමලා මේ කොටස එළියට ඇදලා ගන්නවා. රෝල් ෂේප් එක ලස්සනට එන්න ඇදලා ගන්නවා. එතකොට මෙතන දැන් සීමල වන්ස් එක එලියට වාලගේ තියෙන්න ඕන. එතකොට මෙතනින් උඩට තමයි අපේ ස්ලේව් එක ඇටච් කරගෙන යන්නේ. මේක මම හොඳින් අයන් කරලා නීට් කරලා ගන්නවා. එතකොට ස්ලේව් එකට එන යට බෑන්ඩ් එකේ කොටස මම මේ ආකාරයට ෆිනිෂ් කර ගන්නවා. මේ විදියට එතකොට අපේ අත් දෙක මෙතනට සම්බන්ධ වෙනවා. මේ කොටස් දෙක තමයි අපිට ගැට ගන්න තියෙන කොටස. ඊළඟට මම පොකට්ස් දෙකේ හෙම් එක මසා ගන්නවා. එතකොට අපිට දැන් ෆිනිෂ් කර ගන්න කොටස් ටික කරලා අවසానයි. ඉතින් අපිට දැන් මේ ටික ඉක්මනින් තියලා මසා ගන්නයි තියෙන්නේ. මුලින්මම පිටුපස පළුව ගන්නවා. එතකොට පිටුපස පළුවේ මම මැද මූට්ටුවක් ගත්තා. ඒක මම නොපිට පැත්තට තබා ගනිමින් මසා ගන්නවා.
පිටුපස ඩාට්ස් දෙකක් මසා ගන්නවා. ඩාට් පොයින්ට්ස් දෙක මෙතන අපි මාක් එකක් දාගෙන තියෙනවා, පහලත් මාක් එකක් දාගෙන තියෙනවා. ඒ පොයින්ට්ස් දෙක දිගේ නමා ගනිමින් අපි ඩාට් එකේ හැඩය මසා ගන්නවා. මෙද මොට්ටුව ඔලොක් කර ගන්නවා. ඉදිරිපස සයිඩ් සීම් ඩාට් දෙක මසා ගන්නවා. ඊළඟට අපි ප්ලැකට් එකේ කොටස මම ඔයාලට කියුවා සෙන්ටර් ෆ්‍රන්ට් එක දිගේ මේක මෙතන තමයි අපේ ප්ලැකට් එකේ උස තියෙන තැන මම කො මෙතන V shape එකට මේ විදිහට හැඳ ගන්න කියලා මේ මෙතන මැද ඉර තමයි අපේ මේ කළුවට තියෙන ඉර දිගේ තමයි සෙන්ටර් ෆ්‍රන්ට් එක තියෙන්නේ එතන ඉඳන් අඟල් භාගේ දෙපැත්තට මම ඉරකින් ඇඳලා තියෙනවා එතකොට ඔයාලා මෙන්න මේ කළු ඉර දිගේ කියන්නේ මගේ සෙන්ටර් ෆ්‍රන්ට් එක ඉර දිගේ එහෙම කපාගෙන යනවා මෙතනට දක්වා ඊට පස්සේ මේක මම V shape එකට මෙහෙම කට් කරගන්නවා දැන් ඔයාලට පේනවා මම ඉදිරිපස ඔන්න ඔය විදිහට වෙන් කරගෙන තියෙනවා මේ බලන්න පැහැදිලිව පේනවා ඒකට මම මගේ පැකට් එකේ කොටස් දෙක අරගෙනවා මේ පැත්තට මේ කොටස මේ පැත්තට මේ කොටස තමයි තියලා අපි මසා ගන්නෙ මුලින්ම මගේ මේ කොටස අරගෙන මේකේ කන පහල පැත්තට කියන අපි කන පිට පැත්තට එන කොටස මම මේකේ කන පිට පැත්තෙන් මෙහෙම තබාගෙන ඒ කියන්නේ හොඳ පිට පැත්ත උඩින් නෙවෙයි තියන්නේ යට පැත්තෙන් තියාගෙන මෙතනින් මම ඇඳන් තියනවා ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙන අඟල් භාගයේ ඉර ඒ භාගයේ ඉර දිගේ මසාගෙන එනවා मेतन मम कटे दीन ये कटे अवसान विन तमए महाने अवसान विन महानवा ये महान कोट मट पहाली इतर एनवाशाय मगे अंगल बागे मेहुवासी प्रमाण मेतन विन मेहू पहाल अंगल बागे मिशी मल इतर इट पे अभी मे कुटस एतल पेट हरवगा हरवगेन मे कुट सिंग अपे කනපිට පැත්තේ දැන් තියෙන කොටස මම එලියට ගන්නවා එලියට ගන්නකොට මේ කොටස අපි ෆිනිෂ් කරගෙන තියෙන්නේ ඒ කොටස මේක මතට තියලා මේක උඩින් අස්සලට මසාගෙන යනවා අර අපි V shape එකට කට් එක දාපු තැන දක්වා එතකොට ඔයාලට පේනවා මම මේක නිවැරදිව මේක දිගේ මසාගෙන ආවා මෙතන මගේ V shape එක තියෙන තැන දක්වා මෙතනට දක්වා එතකොට මේ කොටස මේ විදිහට තියෙනවා ඒක අපි පස්සේ මේ පැත්තේ කොටසත් සම්බන්ධ කරාට පසුව මෙතන ෆිනිෂ් කර ගන්නවා මෙතනින් මම මේ පැත්ත හැරෙවෙද්දී මලට පේනවා කට් එක දීපු තැන සිට අඟල් භාගයේ සීමලවන්ස එක මෙතන තියෙනවා අපි දැන් මේ පැත්තේ කොටසත් මෙතනට මසාගෙන යමු එතකොට මලට පේනවා මෙතන දැන් V shape එකට ඉතුරු කරපු තැන මේ පැත්තේ අඟල් භාගය අපේ තියෙනවා සීමලවන්ස එක ඒක දිගේ මම මහගෙන යනවා මේක නිවැරදිව තියන්න මේක වටේට හරියට තබා ගනිමි අඟල් භාගයට මසාගෙන යනවා එතකොට මේ නොපිට පැත්තේ තමයි මම මේ තියාගෙන මසාගෙන යන්නේ මේ විදිහට අපි කන පිට පැත්තෙන් අල්ලගෙන මේක හොඳ පිට පැත්තට අරවා ගන්නවා හොඳ පිට පැත්තට හරවන විට අපිට මේ කොටසින් මේ කොටස වස්සලා ලස්සනට නීට් කර ගන්න පුළුවන් එතකොට ඔයාලට පුළුවන් මෙතන ලස්සනට අයන් කරලා ගන්න මේ කොටසේ අපි පොඩ්ඩක් කට් මාක්ස් කිහිපයක් ඇතුලෙන් දා ගන්න ඕනේ මොකද ඒක නැත්තම් ලස්සනට හැරෙන්නේ නැති නිසා ප්‍රකට් එකේ කොටසේ විතරයි කට් මාක් එක දාන්නේ විදිහට ලස්සනට තියාගෙන අපි උඩ සිට පහළට මසාගෙන එනවා අපි ඇතුලේ මසාගෙන තියෙන ස්ටිච් එක පෙනෙන නොපෙනෙන ගන්නට තබා ගනිමින් තමයි අපි මහගෙන එන්නේ ස්ටිච් එක උඩම මැහෙන්න ඕනේ දැන් ඔයාලට පේනවා දෙපැත්තෙම කොටස් දෙක මසල අවසානයි මේ විදිහට මේ කොටස් දෙක එලියට තියෙනවා ඒ වගේම මේ කොටස මෙතන මේ විදිහට තියෙනවා අපි දැන් මේ කොටස මේ විදිහට ඇතුල් කරගමු
දකුණු පස කොටස උඩට සිටින විදිහටත් වම් පස කොටස යටට සිටින විදිහටත් තබාගෙන මේ විදිහට අපි මේ ඉරි එකට එක සෙට් වෙන විදිහට ලස්සනට තියාගන්න අවශ්‍යයි. එයාකට තබාගෙන මෙන්න අපි පින් එකක් ගසාගමු. මේ කොටස් මම ඇතුළට යවනවා. ඇතුළට යවමින් මෙතන අපේ වී හැඩයට තියෙන කොටස ඇතුළට ලස්සනට යවා ගන්න. මෙතන ලස්සනට නිවැරදිව කෙලින් එන්න අවශ්‍යයි. අපි ඊට පස්සේ මෙතන කෙලින් මසාගෙන යනවා. උඩින් මසන්නත් පුළුවන් එසේ නැතිනම් අපිට මේ අට කොටස් දෙක මේ විදියට නොපිට පැත හරවමින් මෙතන අපිට ඇතුලෙන් මසා ගන්න පුළුවන්. ඊළඟට අපි පොකට්ස් ටික මසා ගන්නවා. එතකොට පොකට් එක මම පොකට් එකේ ප්ලේස්මන්ට් හතර, ඒ කියන්නේ කොම් හතර මාක් කරගෙන තිනවා. එතනට මම මේක තියාගන්න මේ විදියට පින් එකක් ගසා ගමු. යටත් මම පින් එකක් ගසා ගන්නවා. මේ විදිහට පොකට් එකක් මසා ගන්නවා. අනෙක් පැත්තේ කොටසෙත් අපි පොකට් එක මසා ගමු. ඊළඟට මට තියෙන්නේ මේක දැන් සාකු කොටස් දෙකත් ඇටච් කරලා අවසානයි රීස් දෙක මුට්ටු කරලා ගන්න. ඉදිරිපස කොටස මතට පිටුපස කොටස මේ ආකාරයට තබා ගන්නවා. උරහිස් දෙක මුට්ටු කර ගන්නවා. මේ විදිහට අපි උරහිස් දෙක මුට්ටු කර ගන්නවා. උරහිස් දෙක ඔලොක් කර ගන්න ඕනේ. ඊළඟට ඊළඟට අපි අත් කොටස් දෙක සාදා ගන්නවා. මුලින්ම මම අත් දෙකේ මේ කෙළවර වල දෙක ඔලොක් කරගෙන තියෙන්නේ. ඒක දිගේ මෙහුම් මාසය දිගේ මසාගෙන යනවා. අඟල් දෙකක් පමණ ඉතුරු කරමින් නවත්තනවා. ඒ ඉතුරු කරගත්ත ඕපන් එක දිගේ මම මසා ගන්නවා. මේ විදිහට ඕපන් එක සාදා ගන්නවා. එතකොට ඕපන් එකේ පහලට මේ විදිහට බෑන්ඩ් එකේ කොටස සම්බන්ධ වෙන්න ඕන. එතකොට ඔයාලට පේනවා මම මෙතන කට් මාක් එක දාපු දාලා ඉතුරු කරගත්තු මෙහොම වාසි ප්‍රමාණය. එතකොට ඒකේ යට පැත්තේ ස්ලීව් එකේ යට පැත්තේ කියන අපේ නොපිට පැත්තෙන් ওই විදිහට තියලා මසාගෙන එනවා. ඒ විදිහට යට පැත්තේ මසාගෙන මේ උඩ කොටස මේ ආකාරයට ඇතුළට මෙහුම් වාසිය නමමින් මෙතනට දක්වා සම්පූර්ණ කරනවා. එතකොට මේ ආකාරයට තමයි ෆිනිෂ් කරගත්තු කොටස දිස් වෙන්නේ. මේ පැත්තේ යට කොටසේ මේක යට කොටස නොපිට පැත්තේ යටින් තබාගෙන මසල් ගන්න. මේ කොටස ඇතුළට සංගවාගෙන මෙහුම් වාසි කොටසත් මෙතනින් අපි නමා ගනිමු. මෙතන සිට උඩින් මසා ගන්නවා. එතකොට අපේ අතේ මෙතන බෑන්ඩ් එකේ කොටස ඇල්ලුවාම අපිට මේ ආකාරයටයි දිස්වන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක පිළි මේ ආකාරයට ගැටයක් සාදා ගන්න. මේ විදිහට එකවරක් අපි ගැටය දාලා, මොකද අපි මේක ලිනන් වගේ මැටීරියල් එකක්නේ. එතකොට පොඩක් තික් වැඩි. ඒ අවශ්‍ය විදිහට මෙතන ලස්සනට හදලා මේ කොටස පහලට මේ විදිහට තියලා අපිට මේ විදිහට මෙතන කොටස උඩ හිටින්න මෙන්න මෙතනින් අපි මේ විදිහට පොඩ්ඩක් රැලි කරමින්ම මෙතන පොඩි ස්ටිච් එකක් මසා ගන්නවා. එතකොට ඔයාලට පේනවා මේ ආකාරයට තමයි ස්ලීව් එක දිස් වෙන්නේ. එතකොට අනිත් කොටසත් මම මේ ආකාරයට සාදාගත්තා. මේ හැඩයට ලස්සනට පහලට මේ කොටස එලා වැටෙනවා. එතකොට මේ ස්ලීව් එකේ අත මුදුනේ අපි රැලි ටිකක් තියනවා. ඒ නිසා අපි මේකේ උඩ හරිය විතරක් පොඩ්ඩක් ස්විච් එකක් මහගෙන යනවා රැලි කරගෙන අවශ්‍ය නිසා. ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙන්නේ කරවටේ මේ අපේ ෆ්ලැට් කොලර් එක ඇටච් කරගන්න. රෙද්ද කණපිට හරවමින් ප්ලකට් එක ළඟ සිට කණපිට පැත්තේ කොනේ සිට ප්ලකට් එක ළඟ කණපිට පැත්ත මෙතන සිට වටේට පින්ස් ගහගෙන යන්න. මොකද අපිට මේක හරියට කරවටේට සෙට් වෙනවද කියලා අපිට චෙක් කරගන්න අවශ්‍යයි. ඔහොම අපිට එකක් තියෙනවා. ඒ වගේම සෙන්ටර් බෑක් එක පිටුපස හරි මැද අපි මාක් එකක් දාගෙන තියෙනවා. පිටුපස හරි මැද හරියට අපි මැදට සෙට් කරගන්න අවශ්‍යයි. එතකොට මෙතන අපි මාක් එකක් දාගෙන තියෙනවා. ඒ කොටසේ මෙතනටත් අපි පිටුපස මැදට දාගෙන තියෙනවා මාක් එකක්. එතනට මම මේ කොටස තියා ගන්නවා.
අපේ මෙෂර්මන්ට් එක හරියට નિවරදිව අපි අරගත්තනම් අපේ හරියටම මේ කෙලවර වෙනකොට අපේ මේ කොළහේකේ ප්‍රමාණය හරියටම අවසන් වෙන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා කණපිට පැත්ත මේ වගේ නීට් එකටම තියෙන්න ඕනේ ලස්සනට අපිට පුළුවන් නම් මේක අයන් කරලා අනිත් පැත්ත හරවල ගන්නත් පුළුවන් ලස්සනට අපි මේක ඇඟිල්ලෙන් හදා ගන්නවා මේ ඔයාලට පේන්නේ කණපිට පැත්ත ඊළඟට මම දැන් ගවුම හොඳ පිට පැත්ත හරව ගන්නවා එතකොට හොඳ පිට පැත්ත හරව ගත්තාම මේ කොටස් අපිට පුළුවන් මේක ඇතුළට හිඟවා ගන්න ওই විදිහට මෙතන ලස්සනට නීට් එකට එන්න ඕන තනි රේඛාවකට මෙතන සෙට් වෙන්න අවශ්‍යයි අපිට මෙහෙම ගන්න අපහසු වෙනම් අපි මෙතන තියෙන ඝන කොටස් පොඩ්ඩක් අපි කපා ඉවත් කරගන්න එකවරම ඕගලන්ට මැෂින් එකේ නීට් කරගන්න බැරි නම් මෙතන අතේ නූලක් මසා ගන්න ඊට පස්සේ පුළුවන් අපිට මැෂින් එකේ මසා ගන්න ඊළඟට අපි මේක මහන්න කලින් सेंटर बैक के का हरियाट सेट पे नॉने अभी ये विधि तो दिया ना पेंस गसा गानो दुरिंग दुरिंग अभी पेंस टिका गसा गम ऐसा कोट अपने रैली वैन ने तो वो लसन टम एक खरवाटे ठाल लगाना पड़ेगा इतने कोट वाले टे पेन हो मैं सो पसो मैंने मैं आकार टे नीट के टे दिया ना आवश्य उतनी बेलोवत सामान व हेड तल तीन अवश्य कुतने की उसकोट तीन है इवगे मे इरी रेदाक महन बीट इतमात्मा सल की करुणत्म मे इरी हेम इकटेक बैलेंस इवगे मे एदेटना इरपाव सह मेतन तीन हिडस ये उम क्रमाकूल गीयोत्तम अंद मे लसन कपट दिशा ඉතින් අපිට මෙතනට පුළුවන් බටන්ස් කිහිපයක් අල්ලා ගන්න. අපි බලමු දැන් මේක ස්ලේව් එක ඇටච් කරගන්න. අත මුදුනට රැලි ටික රැලි කරගන්නවා. ඒක අපේ arm hole එක මුදුනට හරියට සෙට් වෙන්න තමයි රැලි ටික තියාගන්නේ. අතක් අල්ලනකොට මේ විදිහට අපි හොඳට රැලි අතහැර ගන්න ඕන. අපේ ඇඟ කොටසේ ඊට පස්සේ මේක වටේට හිමින් හිමින් අපිට මසාගෙන යන්න පුළුවන්. प्रमाण हरिदेन हरियट अंगाल बागे सीमला कपान क्लास मुखद मगे फिजिकल क्लास वरदाता මෙතන අඟල් භාගයක් තියන්න කිව්වහම සීමල වංශයක භාගයට වඩා වැඩියෙන් තියා ගන්නවා හදිසියත් මදි වෙයි එහෙම කියලා. ඒ විදිහට තියන්න එපා. එහෙම තියුවොත් අපි මේ બ્લોක් මෙතඩ් එකක් නේ යන්නේ. අපේ બ્લોක් එක යට කොටසට උඩ කොටස දෙක තැලි වෙන්න ඕන. මේකට වැඩියෙන් මහන්සි තියලා මේකට අඩුවෙන් තියුවොත් වෙන්නේ අපිට අත වැඩි ප්‍රමාණය වැඩි වෙනවා අල්ල ගන්න බැරුව යනවා. ඒ නිසා નિවරදිව හැම කොටසකටම අඟල් භාගෙ බැගින් තියන්න එතපාර දෙන්නේ නැහැ. ඊළඟට අපිට තියෙන්නේ සයිඩ් සීම් එක මසා ගන්න. ක්ලික් පැත්තට අපි ඒක ආකාරයෙන් සයිඩ් සීම් එක මසා ගන්නවා. ඊළඟට අපි වාටිය මසා ගමු. එතකොට අපි පොඩ්ඩක් හෙම් එකේ කව් ෂේප් එකක් දීලා තිනවා. ඒ ෂේප් එක ලස්සනට රැලි වෙන්නේ නැති වෙන විදියට මහා ගන්න අවශ්‍යයි.
ඉතින් මම හිතනවා අද ලෙසන් එක බොහෝ දෙනෙකුට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් සුදර්ශනී සොයින අකඩමී YouTube channel එක හරහා ඔයාලට හැමදාමත්ම මේ දෙන්නේ වටිනා දැනුමක්. ඉතින් ඔබ try කරන්න මේ ලස්සන ගවුම මසා ගන්න. ඉතින් මේ වගේම ලස්සන ගවුම උත්තරයක් අරගෙන ඊළඟ සතියේත් නැවත හමු වෙනකන් අදට මම නවතිනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.